මෙන්න දැන් ලැබුණු විශේෂ නිවේදනය. කොට්ටාවේ පදිංචිව සිටින හකිනෙන්දාගේ දැලේවනා තිබූ ඉන්ද්‍රයානු උපමහාද්වීපයක් නැති වී තිබෙනවා. නිල් පැහැති පසුබිමේ කහපැහැ මල් වැටුණු පමුණුවෙන් ආනයනය කළ මෙම ඉන්ද්‍රයානු උපමහාද්වීපය ඉලාස්ටික් වලින් වටකොට ඇති බවයි වාර්තා වෙන්නේ. මෙම ඉන්දියාව හමු වූ තැනත් එක්ක තිබු වහම ඒ හකිනෙන්දාට ගෙන විද්දෙනෙමින් හකිනෙන්දා පවසනවා. එසේම එය ලබා දෙන්නාට පිටකොටුවෙන් ආනයනය කළ රුපියල් 100කට 3ක් ලබා දෙන ඉන්දියා 3ක් හන්දු දෙකක් ලබා දෙන බව හකිනෙන්දා තවදුරටත් ප්‍රකාශ කර සිටිනවා. මල්ල හත් තිලව්වයි මං කරපු වැඩි මාට් වෙලා වගේනේ. ඉන්දියාව එල්ලලා තිබ්බ ක්ලිප් එක තාමත් සාක්කුවේ. මේ කාලේ හැමතැනම චෙක් පොයින්ට් මාට් නොත් කෙලියා තමයි. එක අතකට මේකෙන් මට ඇති පුහුලකුත් නෑ. මේක දීලා ටැග්ගට හම්බ වෙන තුන ගත්තා නම් ඉවරයි. මට නම් දැන් කොයිල් වගේ කාටවත් දෙන්නේ නැති වෙන ෂර්ට් එකක් අස්සේ දාන් ගියාන හරි. ඒ කිරා සමා වෙලා බලන්නකො මගේ ඇස් දෙක දිහා. සිය ඒ කව පිළ බල්නොයි මොනේ අපිරිය. අනේ මතු චුට්ටක් ළඟට එන්න. මාස ගානකින් නාලත් නැද්ද කොයිද? මේ අවජන්නේ කියන්නකො මට ඒක අප කොත්තු කොහොමද කිය? කොත්තුව තමයි. රුපියල් 20ක් කාලා 40කම ගියා. 40ක ගියා? රුපියල් 5 ගානේ පිළිගොඩ 8 වාරක් ගියා. කොත්තු වගේද බලන්න මේ තොත්තුව. ඒ ජීවිනේ તો කොත්තු එපා. වයස අවුරුදු 65ක් පමණ වෙන චමිලා වෙන මා රැලි වැටුණු සමක් හා තිහින් සිදුරක් ඇති කෙනකි. මා සොයනුවේ වරදට සමාව දෙන තවදුරටත් වැරදි කිරීමට ඉඩ දෙන කැත්තේ උදැල්ලේ වැඩට මෙන්ම එවුම් පිහුම් කටයුතු වලටද මනා පළපුරුද්දක් ඇති තරුණ ගැටයකි. කුල බේද සැලකේ, ස්ත්‍රී පුරුෂ බේද නොසැලකේ, දායාද ලෙස උකසට සින්න වූ ගියක්ද, පරණ හවරියක්ද, පළමු විවාහයේ දරුවන් දෙදෙනෙකුද ඇත. විනෝදයට නොලියන්න විනෝද චාරිකා සඳහා විමසන්න 0774 33 43 3. Good morning. Good morning. ඔයා කාලද ආවේ? බඩ පැලෙන්න කාලා ආවේ. මොනවද? පාන්. අපෝ උදේ පාන්දරම
බෝරු කියන්න එපා. ඔයා කාලා නෑ. ඒකනේ ඈනුන් එරි. නෑ නෑ මං කෑවා. බෝරු. ඒකනේ කිව්වේ. ආ කන්න මේ පාන් කෑල්ල. කවුරු දැක්කොත් තමයි යවුල. ආ උඹද පාන් වාටිද කන්නේ? ठीका क्या टेरुना एक कमक ने देन माम मेक लिली गहनो न्याम 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 इसला बोरुवाक में देखी हुई वो आला हिटी नहीं नहीं थे हिटी उतर මම කලේ හිමින ලං වෙච්ච එක විතරයි. අපි කවුරුත් කොල්ලෝනේ මචං. ඒකටවත් ඉන්න හැම කතාවක් කියන්න. බැන්නත් කමන්නේ කුඩෙන් දුන්න පාරක් මචං. අන්න අර වගේ කෑල්ල. සාද හොඳ වෙඩි උඹට. මන්න කරන්නේ වසින්න එකම හොඳ කොල්ලෙක් බල්ල වාඩි වෙන එක. කොල්ලු දිහා බල අලකන්නද බං? ආතල්ලෙක්කුත් නෑ. වසුල යන්නේ තර වගේ කිල්ලුනේ බං. පව්. උඹෙදීම් පවගෙන ගී ගී බණ දෙස දෙස ඉඳපන් ජීවිත කාලේ මාතලයක් ගන්න. ඔව් ෆන් ගන්න තියෙන කාලේ ෆන් ගන්න ඕන. නාකුලාම කරන්නේ ඇව්ව. හරි උඹ කියපන් දැන් කිල්ලි බස් එක යනකොට. ඊ කිල්ල දෙකම අහක බලාගෙන ඉන්නේ. අද ලස්සන කිල්ලි. අද කාලේ කිල්ලෝ පද්දන පැදිල්ල හැටියට මේ මට්ටමින් ඉන්න එක ලොකු දෙයක් බා. අපි ඊටි පද්දන්නේ වේනිම.